ශ්‍රීලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා කියන පාඩම එකලස්සනේ එකකේට අදාළ ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 071-8996-2020 අංකයට කතා කරාම WhatsApp පණිවිඩයක් කිව්වොත් මේකේ ගෙන්න ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා කියන පාඩම තමයි කතා කරන්න හදන්නේ. ප්‍රශ්න 50ක් අපි සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙරට පැවති සාම්ප්‍රදායික සංවිධානකම මොනවාද කියලා අහන්න පුළුවන් මේ පාඩමෙන් මූලික වශයෙන් ප්‍රශ්නක් විදිහට. ඒව තමයි හූ කීම, කොලාතු එල්ලීම, බුලත් භාවිතය, කස හඬ, බෙර හඬ, ඌ හඬ ඔය වගේ දේවල් තමයි ප්‍රාථමික සංවේදන සාම්ප්‍රදායික සංවේදකම ලංකාවේ භාවිත කරපු. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය ආන දරුවනේ 1815 වෙනි විට මෙරට සංවේදන ජාලය බැඳී තිබුණේ කවුරුන් අටාද කියලා. ඒ කියන්නේ 1815 අපි යටත් වෙන්න කලින් සංවේදන ජාලය බැඳී තිබුණේ ප්‍රධාන වශයෙන් රජු වටා, එහෙම නැත්නම් පාලකයා වටා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ආනවා රජු වටා වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා වටා කියලා තිබුණත් ගැටලුවන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ආනෝ බ්‍රිතාන්‍ය යටත් පීතකරණයෙන් පසුව මෙරට සංවිධානය බලපෑ සාධක මොනවද කියලා. බ්‍රිතාන්‍යයන්ට යටත් වුණාට පස්සේ කියන්නේ 1815 පස්සේ මෙරට සංවිධානය ජාලාව වෙනස් වෙනවා. ඒතර මේ යුරෝපීය ජාතිකයන් එහෙම පැමිණීම, ඊට පස්සේ ක්‍රිස්තියානි කතෝලික ආගමේ පැමිණීමත් එක්ක සංවිධානය ජාලය වෙනස් වෙනවා. 1815 පස්සේ පාසල් විවෘත වීම, ඊට පස්සේ මුද්‍රණාල විහිවීම හරහා ආගමික පත්‍රිකා පොත්පත් මුද්‍රණය වීම, පුස්තක ආගමික පොතපත විහිවීම, පාසල් විවෘත වීම කියන සාධක දෙක තමයි බලපෑවේ 1815 පස්සේ සංනිවේදන ජාලය ශ්‍රී ලංකාවේ වෙනස් වීමට. ඊට පස්සේ අහන ප්‍රශ්නයක් හතරවෙනි ප්‍රශ්නය. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයට කලින් පිළිතුරු ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මම සාකච්ඡා කරාට පස්සේ ඔයගොල්ලන්ට හරි වැරදි දාගන්න අඩුපාඩු හදාගන්න තමයි මේ සාකච්ඡාව කරන්නේ. හරිද? බයිබලයේ සිංහලෙන් පළ කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා අහනවා. කුමන කාලයකද කියලා අහනවා. 1812. 1812 කොළඹ බයිබල් සමාගම විසින් සිංහලෙන් බයිබලය පළ කරනවා. හරිද? ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. ද ඔබ්සර්වර් කොමර්ෂල් ඇඩ්වර්ටයිසර් යන වාණිජ පුවත්පත් ආරම්භ කරලා දී කුමන වර්ෂයකද අහනවා. 1934 අවුරුද්දේ මේ පුවත්පත් ආරම්භ කරනවා. මෙසේ පුවත්පත් ආරම්භ කිරීම ලංකා ඉතිහාසයේ ප්‍රධාන සංදිස්ථානයක් සන්නිවේදනය අතින් ගත්තම. ඊළඟට අපිට හත්වෙනි ප්‍රශ්නය අහනවා. මෙරට ප්‍රථම පුවත්පත, ප්‍රථම සිංහල පුවත්පත හා රජේරියා පංචිකල ප්‍රථම සිංහල පුවත්පත නම් කරන්න කියලා. ප්‍රථම පුවත්පත කලාමු ජර්නල් එක ඉංග්‍රීසි පුවත්පතක්. ප්‍රථම සිංහල පුවත්පත ලංකා ලෝකය 1860 අවුරුද්දේ. රජේලියා පංචිකල ප්‍රථම සිංහල පුවත්පත ලක්මිනි පහන. ඔය විදියට පුවත්පත් තුනක් පිළිබඳ ප්‍රශ්න අහන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නේ යටත් වී සමයේ අරබි සාහිත්‍ය ආගමික වාද මොනවද කියලා අහනවා. සමහර මේ වගේ ප්‍රශ්නක් අහන්න පුළුවන්. පානදුරාවාදය, බද්දගම්වාදී වගේ වාද ඒකාලෙ තිබිලා තියෙනවා. ජාතික පුනරුද්ධිය වෙනුවෙන්. ඊළඟට නවවෙනි ප්‍රශ්නය අහනවා. බ්‍රිතාන්‍ය නිරෝධී ජාතික ව්‍යාපාර නිරත වූයේ කවුද කියලා අහනවා. අපේ සිලබස් එකට අදාළව පීදාස සිරිසේන, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස්, අනගාරික ධර්මපාල තුමා වගේ අය හඳුන්වන්න පුළුවන්. ඊළඟට 10වෙනි ප්‍රශ්නේ නවකතා ඔස්සේ ජාතික ව්‍යාපාර ගිරාමේදී වැදගත් වන්නේ කවුරුන්ද කියලා අහනවා. පීදාස සිරිසේන ශූරීන් තමයි නම් කරන්න වෙන්නේ. ඊට පස්සේ අහනවා තව ප්‍රශ්නයක්. ප්‍රශ්නය 11වෙනි ප්‍රශ්නේ නාට්‍ය ඔස්සේ ජාතික ව්‍යාපාර ගිරාමේදී වැදගත් වන්නේ චාල්ස් ඩයස් සහ ජෝන් ද සිල්වා කියන පුජ්‍යලී. ඊට පස්සේ කතෝලික ආගම ප්‍රචාරය සඳහා නාඩගම් උපයෝග කරගත්තේ මිෂනාරීවරුන් නාඩගම් උපයෝග කරගත්තා. 13වෙනි ප්‍රශ්නේ 14 මෙරට ග්‍රැමෆෝන් සංස්කෘතියට පදනම් වැටුනේ කෙසේද කියලා අහනවා. මෙරට ග්‍රැමෆෝන් සංස්කෘතියට පදනම වැටෙන්නේ ඉන්දියානු නූර්ති ගීත තැටි සමාගමක් ඇවිල්ලා ලංකාවේ ගීත තැටිගත කරන්න ගන්නවා. එහෙම තැටිගත කරන්න ගන්නේ ගත්තට පස්සේ ග්‍රැමෆෝන් වලින් ඒවා වාදනය කරන්න ගන්නවා. ග්‍රැමෆෝන් යන්ත්‍රයෙන් ඊට පස්සේ අපි
ग्रामोफोन सांस्कृति करीन लक्ष्मी बाई वगे गायक गायिका बिहेनवा ग्रामोफोन गायक परपुरा बिहेनवा इंडिया गीतरी समागम कविल ग्रामोफोन गीतरी पड़गत पटंगत्र पास इट पास पास प्रश्न पीदे जातीय व्यापार अदाल रचना नवकथा मनाल हनुमा वासनावंत विवाह रोसरीहा जयति हरि इट पास दासन प्रश्न जाति कविय सन्वेदन आध्यात्मिक वर्धने वर्धने कुमन पुआत पद मूलिक प्रश्न का उत्तर सिंह जाति पुआत्पत इलाक प्रश्न अणु दशक मेरे पुआत्पत सन्वेदने समाज देशपाल सांस्कृति आदि मोहनवरा गणीम हेतु मुखाद हनुमा यदा समस्या अणु दशक लेखा साहित्य आरंभ होना लेखा साहित्य डी आर विजयवर्धन महत्यागे प्रधान आरंभ ना पश्चिदार होने दिन मीन पुआत्पत आरंभ होना मीट कल पुआत्म जाति अभिमान आगमानु कूल अभिमान वगे दीवा पद करते नमूत इट पास लेखा साहित्य आरंभ ना पास समाज आर्थिक देशपालन सांस्कृति आदि विविध तेमा पदनाम कल जाति मतमे पुआत्पत आरंभ दहाटवे प्रश्न अग्निदिग आसिया ग्वाली आरंभ कुमार कुमार वस्तर निर्दास श्रीलंका ग्वाली सीवे अग्निदिग आसिया प्रथम ग्वाली सीवे आरंभ मुखद प्रथम लोक युद्ध दिवल लोक युद्ध प्रथम लोक युद्ध आसान दिवल लोक युद्ध मे आरंभ भी मत नियमित यदाशंसी विशियात्रेनकोट बिताला मेहतिबूने सैगोला अंत युद्ध तरत इकमचारे बेदाह दागनी ओमणाव मत लंका गुणगिरी मध्यस्थ आरंभ करना इला दहनमें प्रश्न मेरठ सिनेमा हनुनाधुन कुमण आयद्रक मगिंद की दानवा राजीय चित्रपट अंश बिताया स्थापित करें राजीय चित्रपट अंश विशिंतमाय मेरठ सिनेमा आरंभ करान इलाट विश्व प्रश्न मेरठ वृत्तीय सिनेमा संस्कृति कुमार चित्रपट पदनाम कर समस्या हाथी कुमार चित्रपट पदनाम कर समस्या हाथी हाथे कड़ून परंदुला चित्रपट तिरगत विम समग एक प्रथम चित्रपट हरिट सलगण कड़ून परंदु चित्रपट तिरगत विम समग लंकावे सिनेमा संस्कृति आरंभ हो इट पास विशे एक् प्रश्न मिराट चित्रपट रसविंदन समाज बलपेम दर्शक चित्रपट यदाशी दर्शक चित्रपट तमाइ विशाल वर्ष मिराट जानया चित्रपट शाला वर्ट कागे इन समर्थने विशुदेवन प्रश्न आनो मिराट सन्निवेदन संस्कृति वड़ा बल संपन्न बलपान साधक मुखादी श्रीलंका सन्निवेदन संस्कृति बलवत्तर रूपवाहिनी पेमीनी मत सामग उत्तर रूपवाहिनी मध्य आरंभ सामग विशुदून स्वाधीन रूपवाहिनी हाँ जातक रूपवाहिनी आरंभ कालिकवृद्धि स्वाधीन रूपवाहिनी तेदासमसी अशुद्धि कावृद्धि जातक रूपवाहिनी आरंभ मेरठ मध्य भीम से विशिपह मध्य अभिसारणवा मध्य अभिसारोट विविध मध्य समीप वीम एकम टीन मध्य अभिसारणगिरी रूपवाहिनी पुआत्पत्ध्य हेम एकमतना एक अभिसारण उदाहरण अंतर्जाल वस्ते मध्य अभिसारणला स्मार्टफोन नवीन जंगम दुर्गा वस्ते मध्य अभिसारणी एकमतन मध्य उपी लबागंडलवाण एक मध्य अभिसारणी कथाग्रहण मध्य प्रवणता को मध्य अभिसारणी जात्यंतर मध्य प्रवणता हता कपट सिलबस के कथाग्रण मध्य अभिसारणी निर्माणगरण अंतिक निर्नियामणे अंत पारिभोज्यकरण अंत भाणगरण अंत वाणिज्यकरण सह गोलीयकरण के अभी हत पोडक मतकर्गमेक प्रश्न आनवा जोसफ डोमिनिक टानो माध्य अभिसारता निर्वचने कारण की जोसफ डोमिनिक टानो माध्य अभिसारता के अन्ने मेने में कहे अभिसारणता एक राशि वीम वीमे क्रियावलिय हो पोदरुचिगत समग एकमतिक वीम
තමයි අභිසාරතාව කියලා කියන්නේ ඒක රාශි විමේ ක්‍රියාවලිය හෝ පොදු රුචිකත්ව සමග ඒකමත් වීමට අභිසාරතාව කියලා කියනවා ඊළඟ 27 වෙනි ප්‍රශ්නය අනුව නිර්මහා පරිමාණකරණය යන කුමක්ද කියලා ඒ කියන්නේ විශාල ග්‍රාහකයන් කොඩා ග්‍රාහකයන් බවට පත් වීම තමයි නිර්මහා පරිමාණකරණය කියලා කියන්නේ ඒ කියන්නේ මේ තින්නේ නිර්වචනය නිර්මහා පරිමාණකරණය යන අදහස් වන්නේ මාධ්‍ය ග්‍රාහකත්වයේ අල්පපරාස විකාශනකම වලට යොමු වීම එනම් ග්‍රාහක ශ්‍රේෂ්ඨ කුඩා වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් විභේදනය වීම. ඒ කියන්නේ රූපවාහිනී මාධ්‍යවල ගුවන්විදුලි මාධ්‍යවල පුවත්පත් මාධ්‍යවලදී විශාල ග්‍රාහක වීසා. ඒකට අපි කියුවා මහා පරිමාණකරණය කියලා. ඒකට අපි කියුවා මහා පරිමාණකරණය කියලා. ඒතර අන්තර්ජාලගත මාධ්‍යවල YouTube වගේ ඒවා එතන වීඩියෝ ක්‍රීඩා වගේ දේවල් වල ඉලක්ක ඒ අපේක්ෂිත කැමැති කැමැති ග්‍රාහකෙක් ගිහිලා තමයි මේ මාධ්‍ය අරගන්නේ. එතකොට කුඩා ග්‍රාහක කණ්ඩායමක් ඉන්නේ. අපි උදාහරණ ගත්තොත් අපේ වීඩියෝ channel එක බලන්නේ මේ YouTube channel එක බලන්නේ මීඩියා කරන දරුවෝ විතරයිනේ. ඒ එතකොට අපි ඒකට කියනවා නිර්මහා පරිමාණකරණය කියලා. කුඩා ග්‍රාහක කණ්ඩායමකට තමයි මම අමතන්නේ. එතකොට නිර්මහා පරිමාණකරණය. හැබැයි මම රූපවාහිනිය යමතුවා නම් විශාල ග්‍රාහක පිරිසකට. එහෙනම් නිර්මහා පරිමාණකරණය කියන්නේ එහෙනම් කුඩා ග්‍රාහකවට ඇමති ග්‍රාහක පිරිසකට ඇමතීම සඳහා පණිවිඩ ලබා දෙනවා නම් ඒකට කියනවා නිර්මහා පරිමාණකරණය කියලා. හරිද? ඊළඟ ප්‍රශ්නයක් අහනවා 28 වෙනි ප්‍රශ්නය අහනවා නිර්මහා පරිමාණ ආරම්භයේ හා ව්‍යාප්ත වූයේ කුමක් පදරම් කරගෙන කුමන සියවස්වලද නිර්මහා පරිමාණකරණය පටන් ගන්නෙ විසියවන සියවසේ අගභාගයේ 1950න් පස්සේ මේක ව්‍යාප්ත වෙන්නේ 21 වන සියවසේ මුලගා. මෙන්න මේ කාලේ තමයි නිර්මහා පරිමාණකරණය ව්‍යාප්ත වෙන්නේ. හැබැයි පටන් ගත්තේ 1950න් පස්සේ 21 සියවසේ අගභාගයේ කේබල් ගුවන්විදුලි නාලිකා කේබල් රූපවාහිනී නාලිකා බිහිවීමත් එක තමයි මේක පටන් ගන්න. ඊට පස්සේ අන්තර්ජාලය පරිගණකය නවීන ජංගම දුරකථනයේ බිහිවීමත් එක මේ නිර්මහා පරිමාණකරණය කියන සංකල්පය ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ දැන් කේබල් ගුවන්විදුලි කේබල් රූපවාහිනිය ආවට පස්සේ වෙන්නේ අර මිනිස්සු පොදු නාලිකා බලන්නේ නැතුව ඒ කේබල් රූපවාහිනී නාලිකාව හරහා තමන්ට කැමති channel එකක් බලන. එතකොට ඒ channel එකේ ඉන්න කුඩා ග්‍රාහක අපි උදාහරණ ගත්තොත් සමහර අය කැමති චිත්‍රපටි බලන්න විතරයි. චිත්‍රපටි බලලාට වෙනම channel තියෙනවා. සමහර අය කැමති සත්තු වගේ දේවල් ස්වභාවික දේවල් බලන්න නම් වෙනම ඔය මොන හරි animal art වලට අදාළ channel තියෙනවා. අන්න ඒ විදිහට අර නිර්මහා පරිමාණකරණය ආරම්භ වෙන්නේ කේබල් රූපවාහිනිය නිසා කේබල් ගුවන්විදුලි ආවට පස්සේ. ඊට පස්සේ අන්තර්ජාල මාධ්‍ය ආවට පස්සේ නිර්මහා පරිමාණකරණය තවදුරටත් ව්‍යාප්ත වෙනවා. රූපවාහිනිය ගුවන්විදුලි පුවත්පත්වල ඉන්නේ විශාල ග්‍රාහක පිරිසක් පොදු ග්‍රාහකයෙක් ඉන්නේ. ඒකට කියනවා මහා පරිමාණකරණය කියලා. හරිද? ඒකේ විවිධ වැඩසටහන් තියෙනවා. පොදු ග්‍රාහකය තමයි ඉලක්ක කරන්නේ. YouTube channel වල කේබල් රූපවාහිනිය වල කේබල් ගුවන්විදුලි වල එක එක තේමායට තියෙන නිසා ඒවයේ ඉලක්කගත ග්‍රාහකයෙක් ඉන්නවා. ඉලක්කගත ග්‍රාහකයාට ඉලක්කගත කුඩා ග්‍රාහකයෙකුට ඇමතීම තමයි නිර්මහා පරිමාණකරණය කියලා කිව්වේ. මේ සංකල්පය ආරම්භ වෙන්නේ 20 වන සියවසේ 21 වන සියවසේ තමයි ව්‍යාප්ත වෙන්නේ. හරිද? ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා 29 වෙනි ප්‍රශ්නේ නිර්මහා පරිමාණකරණයට ව්‍යාප්තියට බලපාලන සාධක මොනවද කියලා. ඒ කියන්නේ වීඩියෝ තාක්ෂණය, වීඩියෝ channel, වීඩියෝ ක්‍රීඩා, ඊට පස්සේ අන්තර්ජාල විවිධ ක්‍රියාදාම, මාර්ගගත ඔන්ලයින් ක්‍රීඩා ආරම්භ වීම, මාර්ගගත ඊට පස්සේ YouTube වගේ channel ආරම්භ වීම, ඔය වගේ ක්‍රම, ඒ කියන්නේ අන්තර්ජාලය හරහා විවිධ විධික්‍රම ආරම්භ වීම නිසා තමයි නිර්මහා පරිමාණකරණය ව්‍යාප්ත වෙන්නේ. ඊළඟට අහනවා නිර්නියාමණය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මාධ්‍ය අවිසාරතාව කියන එක කියන්නේ නම් මාධ්‍ය සමීප වීම ගොඩක් එකතු වීම. නිර්මහා පරිමාණකරණය කියලා කියන්නේ නම් කුඩා ග්‍රාහක කණ්ඩායම් වලට වීම. ඊළඟට ප්‍රශ්නයක් අහනවා නිර්නියාමණය කියන්නේ මොකක්ද කියලා. පවතින නියාමන தත්ත්වයේ ලිහිල් කිරීමට කියනවා නියාමණය, නිර්නියාමණය කියලා. දැන් එන්න මාධ්‍යවල තියෙන නියාමන தත්ත්වයන් ලිහිල් කරනවා. මාධ්‍යන්ට ඕන විදියට නියාමන රීති හදාගෙන හැසිරෙන්න ඉඩ දෙනවා. රාජ්‍ය විසින් මාධ්‍යකට කරන පාලනය එන්නේ නඩු වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි, YouTube channel, සමාජ මාධ්‍ය වල නියාමන தත්ත්වය අඩුයිනේ. ඔන්නඔකට අපි කියනවා නිර්නියාමනය කියලා. මේක නූතන මාධ්‍ය ප්‍රවණතාවක්. ඒතර මාධ්‍ය අභිසාරතාවත් නූතන මාධ්‍ය ප්‍රවණතාවයක්. නිර්මහා පරිමාණකරණයත් නූතන මාධ්‍ය ප්‍රවණතාවක් සහ නිර්නියාමනයත් නූතන මාධ්‍ය ප්‍රවණතාවයක්. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. නිර්ණයාමණය පිළිබඳ මාෂල් ඩනෙස්ගේ නිර්වචනය මොකක්ද කියලා අහනවා. මෙන්න මේකයි නිර්වචනය. මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් වෙන
රජයේ හිමිකාරීත්වය සහ වෙනත් නීති රීති ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම නිර්නියාමණය කියලා තමයි මාර්ෂල් ලා නිසි කියන්නේ. හරිද? මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන්ම රජයේ හිමිකාරීත්වය සහ වෙනත් නීති රීති ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම නිර්නියාමණය කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය අහනවා 32 පාරිභෝජ්‍යකරණය කියන්නේ මොකද්ද කියලා තුන්වන මාධ්‍ය ප්‍රවණතාව පාරිභෝජ්‍යකරණය න්‍යායික වර්ධකතනය කරන්නේ මෙන්න මෙහෙමයි පාරිභෝජ්‍යකරණය අනුව නිරන්තරව වර්ධනය වන්නා වූ භාණ්ඩ සේවාත්පත් කර ගැනීම සඳහා ධිරිමත් කරන සමාජ ආර්ථික ක්‍රියාවලියකි එතකොට මාධ්‍ය හරහා භාණ්ඩ සේවා මිලට ගැනීමට කරන පෙළඹවීම හරිද මාධ්‍ය හරහා පාරිභෝගිකයා පාරිභෝගිකයන් යම් කිසි භාණ්ඩයකට හෝ සේවාවකට එහෙම නැත් වැඩි කර ගැනීම සේවාවකට යොමු කර ගැනීමට කරන පෙළඹවීමට කිව්වා පාරිභෝජනකරණය කියලා. එතකොට මාධ්‍ය විසින් මොකද කරන්නේ නිතරම භාණ්ඩ හා සේවා වැඩි වැඩියෙන් අත්පත් කර ගන්නට මිනිසුන්ට පෙළඹවීම කරනවා දිරිමත් කිරීම කරනවා අන්න ඒකට කිව්වා පාරිභෝජනකරණය කියලා. හරිද? ग्राहकिया मुखद मे टीवी बल पत्रे बल गुणी बल विविध भाण सेवा मेट गिमेंट पारिभोज्यू प्रश्न का पारिभोज्यकने संबंध ग्रह मोड़ प्रकाश मना मेनमेक योगी प्रकाश पुरवेश्यागे पारिभोग्यागे अभिमतार्थ अवश्यता भूमिका एकनिकागे विनाश्वे පාරිභෝජ්‍යකරණය සම්බන්ධයෙන් ගහ මර්ඩොක් කරන ප්‍රකාශය තමයි පුරවේශියාගේ හා පාරිභෝගිකයා අභිමත අර්ථ අවශ්‍යතා හා භූමිකා ඉක්ිනිකාගේ වෙනස් වේ. හරි නේද? දැන් මර්ඩොක් කියන්නේ පුරවේශියාගේ අවශ්‍යතා පාරිභෝගිකයා අවශ්‍යතා ඉක්ිනිකාගෙන් වෙනස් වෙන නිසා ඒ විවිධ පාරිභෝගිකයන්ට ගැළපෙන විදියට භාණ්ඩ හා සේවා අත්පත් කරගන්න මාධ්‍ය මගින් ඉදිරිපත් කරනවා කියලා. හරිද? ඊළඟ ප්‍රශ්නය පාරිභෝජ්‍යකරණ තිස්සතරන් ප්‍රශ්නේ භාණ්ඩකරණය කියලා ඊපස්සේ තව ප්‍රශ්නයක් අහනවා භාණ්ඩකරණය කියන්නේ මොකක්ද කියලා යම් යම් භාණ්ඩයක් සේවාවක් මදහස් පුජ්ජලීන් වෙළඳ භාණ්ඩ බවට පත් කර අලෙවි කිරීමට කියනවා අපි භාණ්ඩකරණය කියලා භාණ්ඩ අලෙවි කිරීම සේවා අලෙවි කිරීම අදහස් අලෙවි කිරීම පුජ්ජලයන් අලෙවි කිරීම ඔය සියල්ල එකතුවට අපි කියනවා මොකක් කියලාද භාණ්ඩකරණය කියලා තේනවාද කියන්නේ भाणी ඉස්ටාර් වැඩසටහනවල විනිශ්චය මණ්ඩල වලට එනවනේ ගායකයෝ 3-4 දෙනෙක් නළු එනවනේ නඩුන් ශිල්පියෝ එනවනේ ඒගොල්ලන්ට මුදලක් ගෙවනවා. ඒතර ඒගොල්ලෝ විකිණෙනවා මාධ්‍ය තුල. ඒකට අපි කියනවා මේ භාණ්ඩකරණයක් කියලා. පැහැදිලි කියන්නේ ඒගොල්ලන්ට යම්කිසි මිලක් නියම වෙනවා. එක එක අයට එක එක මිලවල. සමහර අයගේ මිල වැඩි, සමහර අයගේ මිල අඩුයි. එහෙම තමයි සමන් ගැල්ලක් ගත්තමත් සමහර සමන් වල මිල වැඩි, සමහර සමන් වල මිලාඩි සමහර නළුවන්ගේ මිල වැඩි සමහර ගායකයන්ගේ මිල වැඩි ඔය විදිහට කොහොම හරි පුජ්‍යලයන්ට අදහස් වලට ඒගොල්ලන්ගේ අදහස් වලට මිලක් නියම වෙනකොට ඒකට අපි කියනවා භාණ්ඩකරණය කියලා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන ළමයි 34 වෙනි ප්‍රශ්නය 35 වෙනි ප්‍රශ්නේ keyword for media study යන කෘතිය කාගේද? ඒක ඇරිසන් හර්න් භාණ්ඩකරණය සම්බන්ධයෙන් ලියපු පොතක්. ඉරාට 36 වෙනි ප්‍රශ්නේ මේ කෘතියට අනුව භාණ්ඩකරණය යන කුමක්ද කියලා. ඇරිසන් හර්න් කියන්නේ භාණ්ඩකරණය කියලා මෙන්න මෙහෙම භාණ්ඩකරණය යනුවෙන් අර්ථකථනය කර ලබන්නේ යම් යම් භාණ්ඩ සේවාවන් අදහස් උජ්ජලයන් ධනවාදී ආර්ථික ක්‍රමයක වෙළඳාමුණු හෝ වෙළඳ භාණ්ඩ බවට පත්කොට අලෙවි කිරීමයි. ඔක තමයි ඇරිසන් හර්න්ගේ ප්‍රකාශම. ආයේ කියනවා යම් යම් සේවාවන් අදහස් උජ්ජලයන් ධනවාදී ආර්ථික ක්‍රමයක වෙළඳාමුණු හෝ වෙළඳ භාණ්ඩ බවට පත්කොට අලෙවි කිරීමට කියනවා භාණ්ඩකරණය කියලා. ඇරිසන් හර්න් තමයි එහෙම කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය
සත භාණ්ඩකරණය සම්බන්ධයෙන් කාල් මාක්ස් සහ පෙන්ඩ්‍රික් එංගල්ස් දක්වා අදහස් මොකද කියලා කියන ඒගොල්ලෝ කියනවා කලාව ආගම ඖෂධ යන ආදියට මූල සමාජවල යන්දපලක් නියම කරන්න තිබුණාද ධනවාදී ආර්ථික ක්‍රමයකදී මිලක් නියම වන බව කාල් මාක්ස් සහ පෙන්ඩ්‍රික් එංගල්ස් වැනි දාර්ශනිකයන් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ දැන් මූල සමාජවල, ඒ කියන්නේ ප්‍රාථමික සමාජවල හෝ ඉස්සර සමාජවල, ඉස්සර වැදගත් සමාජවල, ඉස්සර තිබුණු සමාජවල කලාවට ආගමට ඖෂධවල මිලක් නියම වුණේ නැහැ. කලාකාරෝ මිනිසුන්ගේ සතුට වෙනුවෙන් කලාව පැවැත්තුවා. ඊට පස්සේ වෛද්‍ය මහත්වරු, වෛද්‍යවරු මිනිසුන්ගේ හිතසුව පිණිස මිනිසුන්ගේ ලෙඩසුව කිරීමට මුදල් බලාපොරොත්තු වෙන්නේ නැතුව වෙදකම් විදෙහෙදකම් කරා. ආගමික පූජකවරු මුදල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ආගමික කටයුතු කරා. දැන් මේ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් සහ කාල් මාක්ස් කියන විදිහට ඉතින් ඇත්ත කතා තමයි. අද වෙන විට ආගම කරන්නේ සල්ලි වලට, කලාව සල්ලි වලට, ඖෂධ සල්ලි වලට, හැම එකක්ම මුදලට තීරණය වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ බවට පත් වෙලා ඖෂධ සහ වෛද්‍යවරු භාණ්ඩයක් විදිහට අලෙවි වෙනවා. ඊට පස්සේ ආගමික පූජකවරු අලෙවි වෙනවා. ඊට පස්සේ කලාව අලෙවි වෙනවා. එහෙම කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ. මොකද කලාව ආගම ඖෂධ යන ආදී මූල සමාජවල වෙළඳපොළ මූල සමාජවල වෙළඳපොළ මිලක් නොතිබුණාද වර්තමානයේ වෙන විට වෙළඳපොළ මිලක් නියම වෙලා තියෙනවා කියලා කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් කියනවා. ඊට පස්සේ අපෙන් අහනවා නැවතත් ප්‍රශ්නයක්. භාණ්ඩකරණය සම්බන්ධයෙන් අයිරිස් ජෙනිස්ගේ අදහස කුමක්ද කියලා මේකත් විභාගය අහන්න පුළුවන්. අයිරිස් ජෙනිස් කියනවා භාණ්ඩකරණ ක්‍රියාවලියේදී නවීන තාක්ෂණය ඔස්සේ ග්‍රාහකයාගේ බොහෝ සහසම්බන්ධතා බිඳ දමමින් ව්‍යාපාරික අරමුණු ඉදිරියට පමුණුවන බවයි. ග්‍රාහකයාගේ සහසම්බන්ධතා, ග්‍රාහකයාගේ සම්බන්ධතා වැඳීම් ඉවත දාලා හැමදේමටම මිලක් නියමන තත්ත්වයක්, ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කරන තත්ත්වයක් උදා වෙනවා කියලා භාණ්ඩකරණය නිසා සංවේදන විශේෂඥයෙකු වන අයිරිස් ජෙනිස් ප්‍රකාශ කරනවා. මෙහෙමයි ඉතින් ඔයාලට මේ පේපර් එකට සිලියලා ඒකත් එක තමයි සාකච්ඡාට සම්බන්ධතර වෙරි හරි. ඊළඟට අපෙන් තව ප්‍රශ්නක් අහනවා. ආයතනින් භාණ්ඩකරණය සම්බන්ධ ප්‍රශ්න අවසන්. ඊට පස්සේ වාණිජකරණය කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. වාණිජකරණයේ නිර්වචනය මෙහෙමයි. මූලික වශයෙන් වෙළඳ දැන්වීම් කර්මාන්තය උපයෝග කරගෙන මාධ්‍ය පද්ධති ව්‍යුහ සහ ක්‍රියාකාරීත්වයේ ආර්ථික බලපෑම අතරින් ශක්තිමත් කරවීම මාධ්‍ය වාණිජකරණයයි. ආයි කියන්න මූලික වශයෙන් වෙළඳ දැන්වීම් කර්මාන්තය උපයෝග කරගෙන මාධ්‍ය පද්ධති ව්‍යුහ සහ ක්‍රියාකාරීත්වයේ ආර්ථික බලපෑම අතරින් ශක්තිමත් කිරීම මාධ්‍ය වාණිජකරණයයි. පැහැදිලි කරන්නම් මම ඔයාට. ඒ කියන්නේ දැන් වෙළඳ දැන්වීම් කර්මාන්තය පදනම් කරගෙන මාධ්‍ය ආයතනවල මාධ්‍ය හිමිකරුවන්ගේ මාධ්‍ය නාලිකාවල ආර්ථික ශක්තිමත් කිරීමට කියනවා වාණිජික මාධ්‍ය වාණිජකරණය කියලා. දැන් වාණිජකරණය කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් හරි මොන හරි දෙයක් අලෙවි කරලා මුදල් උපයා ගැනීම ක්‍රියාවලියක්නේ. ඒතර මාධ්‍ය වාණිජකරණය කියලා කියන්නේ ළමයිනේ මාධ්‍ය විසින් වෙළඳ දැන්වීම් කර්මාන්තය උපයෝග කරගෙන කියන්නේ. දැන් මොන දේ කරත් වෙළඳ දැන්වීම් වලින් මාධ්‍ය වලට ආදායම හොයාගන්න වෙළඳ දැන්වීම් කර්මාන්තය උපයෝග කරගෙන මාධ්‍ය ආයතනවල මාධ්‍යවල මාධ්‍ය නාලිකාවල ආර්ථිකයේ වැඩිදුරු වැඩි දියුණු කර ගැනීමට කියනවා මාධ්‍ය වාණිජකරණය කියලා. පැහැදිලිද? ඊට පස්සේ වාණිජකරණය පිළිබඳ එඩ්වර්ඩ් ස්කොට්ගේ නිර්වචනය නව නිෂ්පාදන හෝ නිෂ්පාදන ක්‍රම වෙළඳපොළට හඳුන්වා දීමේ ක්‍රියාවලිය හෝ චක්‍රීය වාණිජකරණයයි. නව නිෂ්පාදන හෝ නිෂ්පාදන ක්‍රම වෙළඳපොළට හඳුන්වා දීමේ ක්‍රියාවලිය හෝ චක්‍රීය වාණිජකරණයයි කියලා කියනවා මේ එඩ්වර්ඩ් ස්කොට් කියන්නේ. හරි, නිර්වචනය බලාගෙන ඉන්න. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නයක් ගෝලීයකරණය පිළිබඳ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නිර්වචනය කුමක්ද කියලා. ටිකක් දිගයි නිර්වචනය, ඒ නිසා කොටසක් වගේවත් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕනේ. විභාග දෙයියාවත් ගෝලීයකරණය යන පුජ්‍යයන් ආයතන විවිධ ජාතීන් නියෝජනය කරන රජය සමගාන්තර ක්‍රියාකාරීත්වයෙන් යුතු ඒකාබද්ධ ක්‍රියාවලියකි. ඔය විදිහට පේලි 8ක 4ක විතර නිවචනක් තියෙන්නේ. ඒකේ මුල් කොටසවත් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕන. ඊළඟට ප්‍රශ්නයක් අහනවා. ගෝලීයකරණය පිළිබඳ ආරිරත්න ඇතුගලයන්ගේ නිර්වචනය මොකක්ද කියලා. ගෝලීයකරණය යනු පෙර නොවිරු ලෙස කාලය අවකාශය සම්පින්දනය කිරීමයි. ඒ සක්‍රිය බැඳී සිටින්නේ සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික සම්බන්ධතා සමගයි. ඔය විදිහට මේ වගේ ප්‍රකාශනයක් දීලා ඔයගලන්ගෙන් අහන්න පුළුවන් කවුද මේ ප්‍රකාශය කරේ කියලා. ඒ නිසා ගෝලීයකරණය සම්බන්ධයෙන් නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ නිර්වචනයයි ආරිරත්න ඇතුගලයන්ගේ නිර්වචනයයි
පුළුවන් නම් පාඩම් කරගන්න. එහෙම නැත්නම් අඩු ගන්න කියවල තියන්න ඕන හොඳට දල මතකයෙන්. කොහොමාරි ඒ ආශ්‍රිතව කිටිපස්සක් තමයි આવුත් ඉන්නේ ලියා ගන්න ඕන නිසා. ඊළඟ ප්‍රශ්නය ගෝලීය ඊළඟ ප්‍රශ්නය ගෝලීයකරණයේදී සිදුවන්නේ කුමන ක්‍රියාවලින්ද කියලා අහනවා. ගෝලීයකරණයේ සිදුවන්නේ උපගාමීවට උත්තර තියෙන්න ඕනේ. ඉතින් සිද්ධාන්ත කරලා තියෙනවා මම මේ විෂන් එක ගන්න කරන්න පුනරීක්ෂා ගෝලීයකරණයේදී තාක්ෂණයේ දියුණුවේ ව්‍යාප්තිය සන්නිවේදන තාක්ෂණයේ දියුණුව ජාත්‍යන්තර වේලන් සබඳතා වර්ධනය වීම ද්‍රව්‍ය පෞද්ගලික මූලධනය ගලා යාම වර්ධනය වීම බහුජාතික ව්‍යාපාර ඉදිරියට පැමිණීම සංචාරය හා සංක්‍රමණය අධික වීම ඔන්නේ වගේ දේවල් තමයි ගෝලීයකරණයේදී සිදුවන්නේ. ඊට පස්සේ හලව වෙනම ප්‍රශ්නයක් ආයෙත් ගෝලීයකරණයේ සිදුවන ක්‍රියාවන් කියලා ඇහුවොත් මම මේ කලින් කියපු උත්තර ටික ඊට පස්සේ හන ගෝලීයකරණයේ ප්‍රතිඵල මොනවාද කියලා මෙන්න මේවා සමාජවල තරංකාරීත්වය ඇතිවීම සංස්කෘතික සමානතාවෙන් මා අසමානතා ඇතිවීම මාධ්‍ය තාක්ෂණය සියලු දේවල් වලට මැදිහත් වීම ගෝලීයකරණ ක්‍රියාවලිය හා ව්‍යාප්ති අතර ගැටලු ඇතිවීම ඊට පස්සේ සංනිවේදනය හා ජනයා අතර අන්තිර් ක්‍රියාකාරීත්වයක් ඇතිවීම ඔය තමයි ගෝලීයකරණේ ප්‍රතිඵල හැටියට න්‍යායිකව දක්වන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවට බලපාන්නේ කුමන ප්‍රවණතාවද? ලංකාවේ මාධ්‍ය ප්‍රවණතාවට බලපාන්නේ ගෝලීය මාධ්‍ය ගෝලීය තාක්ෂණික මාධ්‍ය ප්‍රවණතාව. මෙරට මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාව මොනවාද කියලා අහනවා. ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාව කියලා අහුවොත් ඔගොල්ලෝ මෙන්න මේ වගේ උත්තර දෙන්න ඕන. අන්තර්ජාල භාවිතය ඉලියාම සමාජ මාධ්‍ය භාවිතය ඉලියාම ප්‍රතිසම තාක්ෂණයෙන් සංඛ්‍යාංක තාක්ෂණයකට පැමිණීම ඒ කියන්නේ අතින් ක්‍රියා කරන තාක්ෂණයේ ඉඳලා අපි සංඛ්‍යාංක ඩිජිටල් තාක්ෂණයකට ඇවිල්ලා තියෙනවා. හතරවෙනි එක අපිට ලියන්න පුළුවන් ඒක මාධ්‍යයෙන් බහුමාධ්‍ය වලට පැමිණීම. ඒක මාධ්‍ය කියලා කියන්නේ ජාතික ප්‍රාදේශීය නාලිකා ප්‍රාදේශීය පුවත්පත් වගේ ඒවා තිබුණානේ. ඒවට අපි කියව ඒක මාධ්‍ය කියලා. එක මාධ්‍යය දින බහුමාධ්‍ය කියන්නේ එම නාලිකාව සතුව නාලිකාවක් තියෙනවා, YouTube channel තියෙනවා, Facebook page තියෙනවා, website තියෙනවා, තේරෙනවද කියන්නේ? ඒ වගේ අර ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, පුවත්පත් ඔක්කොම එකතු වෙලා තියෙන මාධ්‍ය ඇතනකට අපි කියව බහුමාධ්‍ය ඇතන කියලා. එන්න මොකද වෙලා තින්නේ? එතකොට ඒක මාධ්‍ය ආයතන අඩු වෙලා බහුමා ඒක මාධ්‍ය අඩු වෙලා බහුමාධ්‍ය වැඩි වෙනවා. ඒකත් මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවයක්. මොකද තාක්ෂණික ප්‍රවණතාව අන්තර්ජාල ව්‍යාප්ති ඉරියාම සමාජ මාධ්‍ය භාවිතය ඉරියාම ප්‍රතිසම තාක්ෂණයෙන් සංඛ්‍යාංක තාක්ෂණයට පැමිණීම ඒක මාධ්‍යයෙන් බහුමාධ්‍ය වලට පැමිණීම. ඊළඟට අවශ්‍ය කරන මෙරට මාධ්‍ය ආයතනික ප්‍රවණතාව මොනවද කියලා ආයතනික ප්‍රවණතාව තියෙනවා. හයක් විතර හිමිකාරීත්වය සම්බන්ධ ප්‍රවණතා. ඒ කියන්නේ රජයේ මාධ්‍ය වෙනුවට පෞද්ගලික මාධ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එක ප්‍රවණතාවයක්. ප්‍රාදේශීය මාධ්‍ය කියන්නේ නගරයේ අගනගරයේ පිහිටි මාධ්‍ය ආයතනවලට අමතරව ඈත පිටිසර ගම්මාන වලට මාධ්‍ය ආයතන බිහිවීමේ ස්වභාවයක් දක්න ලැබෙන උදාහරණ කෙරේ. යාපනයේ නගරයේ කේබල් රූපවාහිනී ගුවන්විදුලි සපුවත්පත් ආයතන ගොඩක් බිහිවීමින් පවතින. ඊට පස්සේ මාධ්‍යකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් තියෙනවා ලංකාවේ. මේ ආයතනික ප්‍රවණතාව මම කියන්නේ මාධ්‍යකරුවෝ වෘත්තීය මාධ්‍යකරුවන්ගේ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ඒ වෙනුවට නිදහස් මාධ්‍යකරුවෝ වැඩි වෙමින් පවතින. ඒ කියන්නේ ඔගොල්ලෝ අපි වාගේ මොන හරි වීඩියෝ කරලා YouTube එකට හරි Facebook වලට හරි website වලට හරි දාන සාමාන්‍ය මිනිස්සු මාධ්‍යයට තොරතුරු දාන ප්‍රමාණය වැඩි වෙලා ගියා තියෙනවා. ඉස්සී පුරුෂ භාවයේ හතරවෙනි ප්‍රවණතාවයි තමයි ලංකාවේ ස්ත්‍රී පාර්ශ්වයේ මාධ්‍ය වෙත පිවිසීමේ වැඩි දක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ පස්සෙනි එක තමයි මාධ්‍ය නියාමනය සම්බන්ධව ආයතනික ප්‍රවණතාවයක් තියෙනවා. නියාමනය කියන්නේ මාධ්‍ය ආයතන රජ නියාමනය අඩු වෙමින් පවතින මාධ්‍ය ආයතන විසින්ම තමන්ට නියාමන දාගෙන යනවා. ඊට පස්සේ ජනමාධ්‍ය වල සංස්කාරක හයවෙනි ආයතනික ප්‍රවණතාවය තමයි ජනමාධ්‍ය වල සංස්කාරක නිදහස වෙමින් යනවා. සංස්කාරකයට තියෙන ඒ කියන්නේ එඩිට් කරන කෙනාට හරි නාලිකාවේ ප්‍රධානියට හරි තියෙන නිදහස වෙමින් වෙලා හරිද? ඒ හිමිකාරයාගේ අදහස තමයි පත්තරවලයි ටීවී වලයි සමාජයගත වෙන්නේ. අපි හිතමු හිරුණා මොන හරි නාලිකාවක් ගත්තා කියලා. ඒ නාලිකාවල ඉන්න මාධ්‍ය වේදීන්ට වඩා ඒ නාලිකාවේ හිමිකරුවන්ගේ දෘෂ්ටිය සමාජගත වීමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒකත් ප්‍රවණතාවයක් හැටියට සලකන්න පුළුවන් ආයතනික ප්‍රවණතාව. ඊළඟ ප්‍රශ්නයක් අහනවා මෙරට මාධ්‍ය අන්තර්ගත ප්‍රවණතාව මොනවාද කියලා. අන්තර්ගත ප්‍රවණතා හතරක් තියෙනවා. සරල භාෂා භාවිතය, වෙළඳැන්වීම් ප්‍රමාණය ඉහළ යාම, ඉදිරිපත් කිරීමේ නව මාදිරි භාවිතය සහ විනෝදාස්වාදයේ කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම. අවසාන ප්‍රශ්නය 50 වෙනි ප්‍රශ්නය අහනවා මෙරට මාධ්‍ය ග්‍රාහක ප්‍රවණතා මොනවාද කියලා. එක ප්‍රවණතාවයක් තමයි ග්‍රාහකයාත් මාධ්‍යවල
අන්තර්ගත ගොඩනගන්න සංදේශ ගොඩනගන්න දායක වීම අපි විසින් තමයි ගොඩක් වෙලාවට අන්තර්ජාලය වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට පෝස්ට් එකක් හදනවා වීඩියෝ එකක් හදනවා ඒ වගේ මිනිස්සුත් දායක වෙන්න පටන් අරන් මාධ්‍ය අන්තර්ගතය ගොඩනැගීමට ඒක එක ප්‍රවණතාවය දෙවෙනි එක දෙවෙනි ප්‍රවණතාවය තමයි ඒක පාර්ශ්වික සංවේදනයේ මිදී පාර්ශ්වික සංවේදනයේකට ගාහකයා වෙනමිලා ඒ කියන්නේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන්නත් පෙළඹිලා තියෙනවා වෙනදට වැඩිය ඒක ග්‍රාහක ප්‍රවණතාවය තවත් ග්‍රාහක ප්‍රවණතාවය තමයි ග්‍රාහකයා නවීන තාක්ෂණයට වැඩි නැඹුරුතාවයක් දැක්වීම හොඳයි දරුවනේ මම ප්‍රශ්න 50ටම අපි උත්තර සැපෙව්වා ඉතින් අර වැඩි කාලයක් යන නිසා තමයි මම ටිකක් ඉක්මනට පිළිතුරු සපයන්නේ මම මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ කාරණාව ඔබගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිටම තව ටිකක් පොඩ්ඩක් සරල කරලා පැහැදිලි කරන්න පුළුවන්ද කියලා හරි එහෙනම් අපි නැවතත් තවත් පාඩමකින් මුණ ගැසෙමු මේ ප්‍රශ්න පත්‍ර ක්‍රියාවලිය ඔයගොල්ලෝ කවුරු හරි කරනවා නම් හොඳ ක්වොලිටි රිසර්ච් එකක් දාන්න කෙනෙක් බලාපොරොත්තු වෙන කෙනෙකුට ඉතා වැදගත් ඒ සාමාන්‍ය මට්ටමේ දැනුමක් තිබුණත් එයා මොකද කරන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රය අරගෙන පුළුවන් තරම් තනියම ලියන්න ඕන තනියම ලියලා බෑ බලලා ඊට පස්සේ පොත බලාගෙන හරි ලියලා ඊට පස්සේ සාකච්ඡාවට සම්බන්ධ වුණා නම් මාර දැනුමක් ඔබට ලැබෙනවා හොඳයි එහෙමනම් දරුවනේ හැමෝටම සුබ දවසක්